නි සරණයි පින්වත් ඔබ හැමතනටම සදැ පදන මෙලොව නැතින් දකින බොහෝදය තුළ සුභ අසුභ බවක් දකිමින් නිරන්තරයෙන්ම අපේ ජීවිතයේ දුක මත පදනම්ව කටයුතු කරන අප එය එසේ නොවන වගේ තතාගත ශ්‍රී සද්ධර්මයෙන් අවබෝධ කරගන්නට නිරන්තරයෙන් මුත් සහ කළයතුයි නැතින් දකින තතාගත බුදුරුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ, දේශනා කළ තතාගත ශ්‍රීසාද ධර්මය සවනින් අසනාපි අවබෝධයට අපේ සිත ප්‍රායෝගිකව එක් කරගතයතුවයි. එව්දෙසාාවබට මඟකයා දෙෙන පින්වත් හෝරාවක් අපිම ආරම්භ කරන්නට සූදා නම්බන්නේ. දේශනාපවත්වන පූචනීය කෝරලයාගම සාර්ණති ස්වාමින් වහන්සේ අපි සාධුනාධ පාත්්‍රමයෙන් පිරිගනිමු සාධූ සාධූ සාධ. අද දේශනාවට දායකත්වේ ධර්මින් කටයුතු කරන පින්වතුන් පොල්ගහවිල රෝහල පාරාංක දහනවය ඒ නිවසේ පදිංචව සිටි. හදි සේ රෝගාතුර වී දෙ වෙස්ස වසරේ ඔක්තෝම්බර් මස විසි අට වන දින අභහාාව පාප්ත වූ කොළඹ මිනුම් දෝරු දෙපාර්තුමේන්තු සිතියම් විද්‍යා තාක්ෂණ සැල්සුම් ශිල්පී නිල් ධහරියෙකු ලෙස සේවේ කළ විශ්ට්‍රවාමික DM තිෙස්ස සම්මිට ගම මහතාට පින් අනුමෝදන් කරන්න හෝගේ දයාබරබෙන්ද වන විශ්ට්‍රාමික පාඨ ශාලාචාරණි ඔදුලා කොඩිකාර මහත්මය විසින් අද මේ දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කැනවා. සමන්තාචක්කවාලි සු අත්‍රගච්චන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවෙනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ ධම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාාගතස්ස සබnnyුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු අපටි හතඥාන චාරස්ස දස බල ධරස්ස චතුවිේසාරජ්ජ විසායදස්ස සබබ සතුුතමස් ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්ම සාමිස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බධම්මිසු අපටි හතඥාන චාරස්ස දස බල ධරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ සත්තුු මස්ස ධම්මිස්සේරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශරාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි. බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්වීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් තවත් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන් අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණඩ ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන මෙ සංසාරයෙන් ඉතරවීමේ බලාපොරොත්තුවත් එතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානමය කුසල කරමයත් ඔබ රැස් කරගන්න ධර්මශ්‍රවනානි සංසය මෙතෙක් ජීවිත කාලී තුළ ඔබ සිදුකරගත්ත තවත් නොයෙක් කුසල ධර්මයන් ගයානු භාවයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පින්නතුනි අද අපි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අදත් සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව මේ උතුම් වූ සූත්‍රදේශනාව පළවෙනි ධර්මදේශනාව අපි මුලින් සිද්ධ කරන්න යෙදුනා එන් සාකච්ඡා කළී විශාලා මහනුවර අතීත කතාව ලිච්චවී රජ පරපුර ඇතිවුන හැටි අද ධර්ම දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළේ මොන හේතුව නිසාද කාග ආරාධනාව නිසාද කියන කාරණාවයි සාකච්ඡා කරන්න බලාපපුරොත්තු වෙන්නේ උතුම්මූ රතන සූත්‍ර දේශනාවේ දෙවෙනි ධර්ම දේශනාව පිනතුන අපි පළවෙනි දේශනාව නිමා කළා මේ ලික් චවී එමතන් වජ්ජි එන මේ විශාලා මහනුවර පරපුර ඇති වනේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරමේ අපේ බුදුරජාණන් වහසේ ලෝකෙ පහළ වෙන කොට විශාලා මහනුවර කෙල කියන්නේ හරි සස්්‍රීක රාජ්‍යක් මේ රාජ්‍ය තුන්වතාව විශාල කලා එනිසා තමයි විශාලා මහනුවර කෙල කියන්න කිතාම ලස්සන පිරිසක් තමයි ජීවත් වුණේ සඳහන්කරන සමහරයි නිල්ම නිල්පාටයි කියලා මෙ ලිච්චවීන්ගේ සමහර පිරිසක් නිල්ම නිල්පාටයි පිරිස රතුම රතු පාටයි තව සමහරයි සුදුම සුදුපාටයි මේවාගේ විවිධ වර්ණ තිබුණ මේ මිනිස්සුළගේ දෙනිසා දෙවියෝ රැස්සනාවගේ තමයි රැස්සුුණම රූපයත් ඉතාම ලස්සනෑහරීටනිකං මැණක් භාජනවාගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන දේවල් බහිර ඉන්න කෙකුට හොඳට පේනවා. න් අපි හමින් වෙහිලැනි තියන්නේ. නමුත් මේ ලීනච්චවි ඉතාම සිවුම් වූ හමක් හෝ වෙන කාරණාවක් නිසා ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරය හොඳට හොඳට පේනවා අරිපිරි සිදුයි තාම ලස්සනයි මනාව සස්ශ්‍රීක රාජ්‍යයක් හැම ආකාරයකම් උපබෝග පරිභෝග සම්පත්වලින් කිසිම අඩුවක් නෑ ඉතින් මෙහෙම ඉතාම ශස්්‍රේක රාජ්‍යයට පස්සෙ කාලි මවාසනාවන්ත කාල පරිච්චයේ දෙයක් කෙළඹුණා එෙද ඔයි කාලෙ වන්නකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙල ැන බුද්ධත්තයෙන් වර්ෂය දෙකක්වාගෙතමයි ගත වෙලා තිබිනේ මේ කාලෙ තමයි විශාලාවට මේ අභාග්‍ය සම්පන්න කාලය එළබයි පෙර හරියට මෙිහිබට දෙවුලොවක්වාගේ විශාලාවට ඉස්සරලම ඇතිවුණේ දුර්භිච්චයක් බැස්ස නැතුව විය වැස්ස හිගවෙච්ච නිසා පානීය ජලය ආහාරපාන හිග වෙන්න පටන්ගත් ම ලා ගෙවිල ගිහිල්ල අන්තිමට මිනිස්සුන්ට කෑමට බීමට මොකවත්ම නැතු දුප්පත් මිනිසු මැරෙන්ට ගත්තා. මේ විශාලාවේ දුප්පත් කියල ජාතියක් නෑ හැමෝටම යමක්කමක් හොඳට තියෙන අය. නමුති එහෙම යමක්කමක් තියෙනවා කළ ඒ රාජ්‍ය ඉන්න දනවතාගේ හැටිකල්පනා කලා බලහම ඊට වඩ අඩුවෙන් දන තියන යකොට දිින්ඳ හැටියෙත්න දකි. ඇතු යාචක වනේ නමුත් මේ දිලිඳු අය ඉස්සරල මැරුණා එතොට තාම ජීවත් වෙලා ඉන්න අයි ඒ මළකඳන් ටික ගෙනහිල්ල සොහොනට විසික්කා දවස ගානිව මැරෙන්ට පටන්ගත් තහම මළකඳන් සොහුන්ගොල ගොඩග හෙන්ට පටන්ග මලකදන්වල දුරගන්දේ හාත් පස දසත පැතිලලා යන අංගේ මලකුණුවල දුර්ගන්දය නිසා අමනිශ්‍යෝය බෙහුණා. අමනුෂ්‍යෝ නගරයට ඇතුළල එච්ච නිසා නගරේ මිනිස්සුගේ මරණ තවත් ඉක්මං වට ගත්තා එන්න බොහොම වේගෙන් මිනිසු මැරෙනවා. දගෙනහින් ගෙනෙහින් මලකඳන් විසි කරලාවට තවත් පස්සෙ කාල වෙනකොට මළකඳන් අයින් කරන්න කෙනෙක් නැති තැනටාව එකගේ ඇතුළි හත්තට දෙනා මැරිල්ල වෙටිලා ඒ ගෙවල් ඇතුලෙමු කුණුවෙනවාඒ නිසා විසක් පැතිරෙන්ට පටන් ගත්තාඒ විස වාතයට මුසුවෙලා වාතයෙන් ගසාගෙන යනවා එකතිගන්නේ අහිවාතක අප අහල තින අහිවාතක කියලා රෝගයක් ගැන දැම අහිවාතක රෝගය තමයි දැමේ පැතිරෙන්නේ අහි කියන්නේ කාටද යට එතවට සර්ප විසහා සමාන විසත් දැන් මේ වාතයත් එක මුසුවෙලා හමාගෙන යනවා මේ විස ආග්‍රහණය වෙච්චගම මැරෙනවා. ඒ තරම්ම භයානක තත්ත්වයක් දැන් විශාලා විතයෙන්නේ තාමත් ජීවත් වෙලා ඉන මිනිස්සු කල්පනා කළා හත්මුතු පරම්පරාවක් තිස්සේ විශාලාවට මෙහම වුනේ නෑ. ඉතාම සමගි සම්පන්න රාජ්‍ය. රජවරුම කොච්චරීන් වද මේ රාජී හද්දහස් හත්සය හදදිනි. රජවරු හද්දා සත්වය හත. යුව රජවරුත් තින්නව හද්දා සත්වය හත සේනාපතිවරුත් තිඉන්නව හද්දා සත්වය හත. බාණ්ඩාගාර ඇමතිවරුත් ඉන්නව හදදා සත්වියය හැත මේ විදිහට රජෙකුට අවශයේ පිරිස හැම රජ්ජරුවන්ටම එ එ හද්දා සත්සය හදදනාපැකවා. ග රජකුට අශ්‍ය පිරිස දැ රජුරු හදදා සත්වය හතයිද අවශ්‍ය පිරිසම හදදනාට අදදා සත්සය හදනාටම ඒ ප්‍රමාණයෙන්ම ඉන්නවා. එ රජවරුන්ට මාලිග හද්දා සත්වය හතක්. මේ රජ්ජරුවන්ගේ පොකුණේ අනි රජුරුවනනා නෑ තමන්ට පෞද්ගලික පොකුුණක් තියෙනවා එ පොකුණු තද්දා සත්වය හතත්වේන මේ විදිහට කල්පනා කරලා බලහම් විශාල ජනගහනයකින් යුක්ත පුදුම සමගි සම්පන්න පිරිසක් ජීවත්වෙන ශ්‍රේෂ්ඨ රාජ්‍ය එ රජවර හද්දා සත්්‍යය දෙනෙකුට රජකන් කරන්න බෑන එකම රාජ්‍ය එම ගැටුන්නේ ගොඩ නමුත් මේ රජවරු අතර තමයි රා තිස්ු විශේෂ ප්‍රතිපත්තියක් තිබුණේ. සප්ත අපරිහානීය ධර්ම සමගිව රැස්සෙනවා සමගිව සාකච්ඡා කරනවා සමගිව විසිරයන. එ ප්‍රතිපත්තිය මේ රජවුරු අතර ඉතාම ඉහලින් තිබුණා. බුලු ලෝකේට දුන්නා ආදර්ශය කෙසේ වෙතත් ඉතුරු මිනිස්සු එකතුවෙලා රජුලගට ගිහිල ෝදන කලා මහරජ. හත්මුතු පරම්පරාවක් තිස්සේ මේ රටට මෙහෙම වනේ නෑ නමුතු වර්තමානය ඔබලාගේ පාලනී තියන අද හැමි බව නිසාවෙන්නඩ ඇති මේ රටට මේ තරං විපතක් වෙන්නේ කියලා රජරුමනා කරන්නද. රජුරුවෝ පහෝදාම කැඳෙව්වා සියලුම රජවරු සියලුම ඇමතිවරු සියලුම ජනතාව හැමෝම එකතැනකට කැඳවලා ිනිස්සුන් කතා කරලකව දැ අපි සියලු දෙනාම් රැස් වෙලයෙන්නේ රජවරු සියලු දෙනාම ඇවිල්ලයින්නේ තියෙනවනං වරදක් පුළහන්නම් පෙන්නට කියලා රජවරුන්ගේ වරදක් තියෙනවනං පුළහන්නම් පෙන්නන්න කිවා. රජුගේ අහවල් කාරණාවය අඩුපාඩුවක් තියෙනවා කියලා අහවල් ප්‍රතිපත්ති අඩුපාඩුවක් තියෙනවා කියලා මිනිස්සුන්ට අල්ප මාත්‍ර වරද හයා ගැඩනෑ. ට එ රජවරුන්ගේ වරද නිසා නෙමෙයි මෙහෙම වෙලාතියන්නේ රජවරුන්ගේ අඩුපාඩු නිසා වැරදි නිසා ඒක රටකට බලපානවා එක සාමාන්‍ය ස්වභාාවයක් ඒක යැපි දෙවියන්ට පින්දීලත් ප්‍රාර්ථනා කරන යන්තිමට රාජා බෞතු දම්මිකෝ රජුධාර්මික වෙන තරමට තමයි ඒ රටට යහප දක්වෙන්නේ එක වෙනම පැදිලි කළේතු කාරනාවක් ද මේ රජවරුන්ගේ අආධාර්මික බවක් ස්කල්පනා කළා එන මොකද ද අපි කරන්නේ ඉඳං බයන් අම්හාකං ඌපසමේසං කොහොමද මේ බය නැති කරගන්නේ අන්තිමට එකෙක් ගෙන යෝජනා ගොඩක් ගෙනවා. සමහරා යෝජනා කළා ශත්සාාස්තරුවරු වැඩමූමු කියලා. කද ශට්ශාස්තරරු කියේ හිටිය. අපිත් බුදු වෙලා කියලන්නේ ඒ ඇගෙත් කල්පනාව ඒගොල්ලොත් බුදු වෙලා කියලා එනිසා අපේ බුදුරජාණන් වහසගේ කාලේ බුදුරු හයදෙනෙ හිටිය ගැල තමයි කල්පනාව අපි භාගිතන් වහසට අමතර බුදුරු හයදනෙ හිටිය කියලා ඇ මේ ශක්ෂාස්තරව රුම හයිදනා මීතාගින් අපිත් බුදු වෙලා කියලා අන්න ඒකන අර සේල බ්‍රහ්මණය බුදුරජාණන් වහසකට ගිහිල්ල කියන්නේ බුද් තු සත්තා තුවන් මාරා බිබූ මුණ තුවන් අනුසයේ චෙත්වා මේ විදිට ප්‍රකාශය කරන තුවන් බුද්ධ ඔබ මයි බුදුන් තු සත්හ ඔබ මයි ශාස්තෘ තුවන් මාරා බිබූ මුණ ස්වාමීණ ඔබ මයි මරුන් අභිභාවනය කළ මුනිතුමා ඔබ මයි බුදුන් කියලා කියනකොට. තවත් බුදුන් කියාගත්ත පිරිසක් ඉන්න නිසානෙ හෙම කියන්න.ඒ නිසා කියනවා නෑ ඒ කවුරුවත් නෙම බුදුන් ස්වාමීණ ඔබවහන්සේ මයි බුදු කිය තහවුරු කරන්න එකයි. නමුත් මේ පිරිස කියනවා අපි මේ බුදුවරු කැඳවබ දර් මේකණ ශක්්ෂස්තරුන්ට. එකඒක් කෙනගේ යෝජනාවල්ලොලට අනුව එහෙමත් තීරණය වුණා ඉළඟට කියනවා තවත් පිරිස බුද්ධෝ කර ලෝක උපපන්න වු බුද්ධෝර ලෝකයේ උප්පන් වු බුදුරජාණන් වහසේ ලෝක ඉපදිල ඇයන්නේ සඳහන් කරනවා බගවා සබ්බේ සත්තා හිතාය බගවා සබ්බී සත්්‍ය හිතාය ඒ භාගිතන් වහන්සේ සියලු සත්වයන්ටම හිතවත්. දෙනිසා සියලු දෙනාගේම යහපත පිණිස ධර්ම දේශනා කරනවා. මහිද්දිකෝ මහානුභහවූ මහායුරජිමත් මහත් ආනුභාව සහිතයි අපි බුදුරජාණන් වහන්සේ වැඩමෝබු අපේ රටට. විශ්වාසයි ඒ භාගිතුන් වහන්සේ මේ රට වැඩියෝ. රට වෙනස් එෙනවා කියලා. එහෙම හිතමු අපි උන්හස වැඩමෝම කිය තව පිරිසක් ෝජනා කළා ද හැමෝම මේකට එකඟයි ඊනකට ප්‍රශ්නයක් කාව කෞද බුදුරජාණන්හසේ වැඩමවාන්නේ කෞුද බුදුරජාණන් වන්සට ආරාධනා කරන්න රජවුරු සියල දෙනාගම තීරණේ රජවරු දෙන්නේ මහ විශාල පිරිවරකුත් එක්ක ුදුරජාණන් වහසිට ආරාධනා කරන්න යන්න පිටත්වෙනවා. බුදුජාණන් වහසි කොහෙද වැඩඉන්න මේ කාලි රජගහනුවර වේලුවනාරාමි. බිබිසාර මහරජ්ජිරුවන්ගේ උපස්ථාන යටතිී වැඩිඉන්නේ එක බිම්බිසාර රජරුව තමයි මේ කාලි උපස්ථාන කරන්නේ. ැ බිම්බිසාර රජ්ජිරුවන්ගේ උපස්ථාන සහිතව වේලුවනාාමේ වැඩයිඉන්න කියනකොට තව පිරිසක්කිව්වා ිර රජරුව එන්් දෙයිද දන්නේ භාගිත වහසටේ එතට කෙනෙක් කියනවා බුදූරු කියලකන් මහාකාරුණිකයි එනිසා භාගිතන් වහස වඩි නවා තැ රජවරුත් දෙන්නේ විශාල පිරිසක් එක්ක බිම්බිසාර රජරුවන්ට බොහෝ තෑගගේ බෝගත් අරගෙන ගිහිල්ලා බිම්බිසාර රජිරුම් මුණගැහිල තමන්ගෙත් දුක කියලා ආවේ මේවාගේ කාරණාවකටයි අපිට මේ ආරාධනාව කරගන්න උදව් කරණග කලෙකිවා. ිනිසාර ජරුව එකටක් කැමතිනෑ රජුරුව හිඳ කියනවා ඔබලගේ ආරාධනාව ඔබලම කරගන්නට කියලා සියල දෙනම හැරිය වේලුව නාරාමිටි ගියා බුදුරජාණන් වහසට ආරාධනා කළා තමන් ගද්දුක කියලා අපි භාගිතන් වහන්සේ විශාලාාවට වඩින්ඩ කියලා ආරාධනා කරනකොට අරමුුණු කරල බැලුව මම විශාලාාවට වැඩියුත් විශාලාාවවට මොකද වෙන්නේ භාගිතුන් වහසි වැඩල විශාලාව දේශනා කරන්නේ රතන සූත්‍රයෙයි මෙ උතුම් වූ රතන සූත්‍ර දේශනාවට භාගිතුන් වහස විශාලාාවවට වඩින කොටම විශාලාවය දැනට පවතින පසුබිම වෙනස්සෙනවා භාගිතුන් වහස විශාලාව පැත්ති ගොඩබිමට ගංගා නදිය ඉඳල සිරිපතුළ තියෙන කොටම ධාරාණි පාත පොකුරු වෙෙහි වැහැල මුළු විශාලාම පවිත්‍ර වෙනවා ඒ බෞද් භාගිතුන් හසි දන්නවා එවිතරක් දෙනමේ උතුම් ඌරුවන් සූත්‍රයේ භාගිතුන් වහසේ දේශනා කරල ඉවර වෙනකොට අසූ හාරදාහක් ප්‍රාණීන් මාර්ග පලාවබෝධ කරන බවත් දන්නවා. එනම් විශාල පිරිසකට ලාභයක් මේ ගමනින් සිද්ධ වෙන නිසා විශාලාවට වඩින්ටි තීරණය කරන ජවරු බොම සතටින් ආපහු ගිය බිබිසා රජරු එල්ල බුදුරජාණන් වහන්සේගේ අහනවා ස්වාමීනි ාගිතන් වහන්සේ විශාලාවට වඩි නහොද කියලා භාගිතු ව සඳහන් කලා මහරජය විශාලාවට වඩිනවා ස්වාමීනිි මදක් ඉවසන්ඩ විශාලා මහනුවරට වඩින් බුදුරජාණන් වහන්සේට මග මම පිළියල කරන්නන් කියකිීවා සඳහන් කරනවා විශාලා මහනුවර පිහිටලා තියෙන්නේ ගංගා නදීෙන් එහැ පෙත්ති. රජගහනුවර තියන්නේ ගංගා නදීෙන් මෙහැ පැත්ති. වේලුවනා රාමීන්දලා ගංගා නදීගවට යුදුන් පහක් දුරයි. ගගේ ඒහා පැත්තිදලා. විශාලා මහනුවරට යොදුන්තුනක් දුරයි. එදොට ගඟ ඇරුුණාම. රජගහනුවරේඳදල ශලාවට තියෙන දුර යොදුන් අටක් බිම්විසාර මහරජ්ජිරූ මේ යොදුන් අටක් මාර්ගයේ සම්පූර්ණෙම සුද්ධ කරනවා යෙදුන් අට යොදුන් පහක් යොදුන් පහක් සම්පූර්ණෙම සුද්දධ කරනවා සුද්ධ කරලා තනිකරම මාර්ගයේ යොදුන් පහක් එකන හැතැක්ම පණහකට ආසන්නයි මේ දුර යොදුන් පහක් කියල කියම. සම්පූර්ණ සුදුවෙලි ඇතුරෙනවා සුදුවෙලි ඇතුරලා පාර දෙපැත්තම දජ පතාක පිහිටවුනෝ දජ කියල කියන්නේ කොඩි පතාක කියල කියන්නේ අපි වර්තමානය දකිනවර කනුවක් දිගයටම පල්ල හැටෙන කන් න ලොකු කොඩිය. ඒවට තමයි පතාක කියල කියන්නේ දැමේ පාර දෙපැත්තම දජපතාකොලිින් සරසලා ම කොඩිවැල් පුන් කලස් මඟ දෙපසම සරසලා පුං කලස් තියලා ඊට අමතරව කෙසෙල් තොරංගොලින්ද සරසලා දදත් සැරසිලි කරන්න කෙසෙල් ගස් ගන්නවනි එදත් අරන්තියනවා තැකපි වර්තමානත්තවය දේවාලගාාව එහෙම කෙසෙල් කැන් පිටං ගස් ගෙනල්ල හිටෝල සරසලා තියෙන ආකාරාි දැකිවා ඒ වගේ එදත් මේ විශේෂ සැරසිලි කරන්නඩ කෙසල් ගස් යොදාගනතියෙනවා තිසක් කෙසෙල් තොරන් බැඳල තිබුුණ හිළ සඳහන් කරනවා මග දෙපස මනාව සරසලා පිළියල කරලා එවිතරකුත් නෙමේ රජ්ජුරුවන්ට පන්සල් පහක් කදැන්න වෙනවා යොදුන් පහක් තියෙනවනි පන්සල් පහක් හදලු එදට පන්සල් පහ කියල කියන්නේ ාගිතුන් වහසට විතරක් වැඩ ඉඩ පන්සලක් නෙමේ භාගිතුන් වහසත එක භික්‍ෂූන් වහසල පන්සීයක් වඩිනවා මේ ගමනට පන්සීයකට වැඩයි ඉන්ඩ පන්සලක් මේ හද එද හිතන්න පන්සීයකට රැ ගත කරන්නට පහසුකං සලසනවා කෙළක රාත්‍රීස්ථාන දිවාස්ථාන වෙනම හදනවා ටැම් පහසුවන්න තැන් වෙන මහදනවා. පන්සීයකට වච්ච කුටි හදන්න ගිය හම මොන ප්‍රමාණයයක්ද කියල හිතන්ට. එසිකිලි කැසිගෙලි පහසුක. නමුත් මේ සියල්ලම හදනවා.ඒ සියල්ලෙන් අංග සම්පූර්ණ පන්සල් කීයක් හදන්න නේද පහක් හදන්නවන. ඇයි යොදනෙෙන් යුදනට පන්සල් හදන්නේ. බුදුරජාණන් වහසේ දවසකට යොදනහි වඩින්නේ මොන හදිසි ඇතිබුුණ වඩින්නේ යුදනයි. ාගිතු හසර හදිසියක් නෑ අපිටනේ හදිස්සි කෙරෙස් තියෙන නිසා අතෙන්ට යන්ඩත් හදිසී මෙතෙන්ට යන්ඩත් හදිසිී තවතනකට යන්්ඩත් හදිසී අපට තමයි හදිසිය තියන්නේ භාගිතුන් හ සසරින් එතර වෙලයි දවසකට වඩින්නේ යොදුනයි ඊට වඩා වඩින්නේ උදේ කාලය අවදි වෙලා උදෑසන කටයුතු නිමා කරල පැන් සැනහිලා ප පාතිටිනෝ පින්ඩපාති වැඩලා දං බලඳලා දහවල් කාලි භික්‍ෂූන් වහසලට අවවාදයක් කරනවා ඒ අවවාදය ඉවරවෙලා ටිකක් විවකාරගන්න භාගිතන් වහසේ ගමන් ආරම්භ කරනවා. යොදුනක් පමණ වැඩල කල්වේලාසනින් භාගිතන් වහසේ නතර වෙනවා අපි ටහෙම වෙලාවක් නෑන අපි අපේ නවතැනට යනකුට සමහල්ල රෑ හතයි තව වෙලා කරෑ දහයයි තවත් වෙලා කරෑ දුලහයි අපිට ගෙදරයන්ඩ එන්ඩ යන්ඩ විවේක ගණ්ඩි වෙලාවක් නෑනිි අපේ කෙලෙස්වලට අනුව ප්‍රමාද වෙනවා භාගිතු නසෙමනෑ කල්තියන් අතර වෙනවා නවතින දැන කලින් නවතිනවා. කායික විවේකයට කාය නිරෝගි භාවයට එක හරි වටිනවා ඒක් කලින් නතර වෙලා පත සෝදගෙන පැන්සැහෙන වනගේ හෙම කරල විවක ගන්නවා. එදි එහින්ද දවසකට වඩින්නේ යෙදුනයි. එතර යොදුනෙෙන් යොදුන නවතින්ද පන්සල් හැදැන්ුවනේ. භාගිතුන හසිකය නෑනනි කාටවත් පන්සල් හදන්න කියලා නමු සත්පුරුෂ පිින් ඇතියයි තවත් තව පින් නෙලාගණ්ඩ ඕන් නිසා පන්සල් පහක් රජුරු හදන. සෑම පන්සලකම මහදං පූජ කරනවා සියල්ලම කරනවා එහෙම කරලා ගංගා නදියළඟ විශාල නැව් දෙකක් එකට එකතු කරලා බැඳලා රත්තරන් ආසන මානික්‍යමය ආසන භාගිතන් වහන්සට විශේෂ අසුන රහතන් වහන්සට විශේෂ රන්ම ආසුන් පන්සීය ි ඇව්ද ඇතුලි පනවුල සියල්ල සූදානන් විශාලාවට වඩින්ද බිමිස රජ්ජුරූ පනිවිඩයක් කැරිය විශාලානුවර රජවරුන්ට භාගිතන් වහස විශාලාාවට වඩින්ඩ ගමන් ආරම්භ කරලායින්නේ ඔබලා භාගිත වොහස පිළිගණන්ඩ පෙරමඟට එන්න කියලා මේ වෙලාේ රජ්ජරූ බුදුරජාණන් වහසගේ හිසටඉහෙලින් කුඩ දෙකක් ඉහරලා තිබුණා රහතන් වහසේ නමකට එකකුඩයක් ඉහෙලෙනවා. එවිතරක්ද නෙමෙයි අර මනාව සකසපු පාරී. පාට පහක පාවඩයක් ඉෙල්ලතියෙනවා. මොනෝදී පාවඩී තියෙන්නේ තනිකරම ඒ පාාවඩී හදලතියනෙ මල්වෙලින් පාට පහක මල්ල එකතු කරලා මල් පාවඩයක් තමයි හදලතියන. කොයි තරං ල් තියෙන්ටෙත්. සඳහන් කරනවා මල් පාවඩියට අඩියතිය හැම බුදුරජාණන් වහන්සගේ ධනිහළඟට ඒ පවඩීරෙනවා කියලා. එච්චර මල් එතකොට හැම දාම මේ මල් පාාව අඩයකම විදිහයට දානවා ඒම කරලා තමයි වැඩමවයි ද ගඟලඟටම වැඩමෙව්ුව මේ විටියට එතර රජරුවන්ගේ ශ්‍රද්ධවයි අපේ ශ්‍රද්ධාවයි අතර තියන වෙන ැ තැන්රුව නේද. සසරෙන් එතරවෙච්ච උතුම කොහොද වැඩ කරලතියෙන්. අපි කොහොමද වැඩ කරන්නේ. අංගක නිසා. පනවිඩයක් කැරිය භාගිතුන් වහස ගමන පිටත් වෙෙලන්නේ. භාගිතුන් වහස පිළිගන්ඩ සූදා නැංවෙන්න කියලා. ඇැබැයිතිං විශාලාවෙේ රජවරු බිම්බිසාර රජිරුවන්ට වඩා උසස් පූජාවක් අපි සිද්ධ කරමු කියලා බොහොම උසස් විදහ තමයි ාිතුන් වහස පිළිගණඩ සැසයෙන්. ිබිසාරජරුවන්ට යුදදුන් පහක සැරසිලි තියෙනවා නිිච්චවීන්ට තියෙන යුදුන් තුනක සැරසිලි. පන්සල් තුනක් හදාගෙන ඒගොල්ු බලානීන්නෝ. බුදුරජාණන් වහන්සේත් නැවට වැඩිය. මහරහතන් වහසෙලත් නැවට වැඩිය බිම්බිසාර රජ්ජිරු සර්වාභරණයන්ගෙන් සැරසුනා අලුත් ඇඳන් ඇඳ ගත්තා දැන් නැව පිටත් කරන්නයියන්නේ. නැව ගමන් ආරම්භ කළ බිම්බිසාර රජිරු වතුරට බැස්ස. කරවටක් ගිලෙනකං නැව පිටි පස්සිංගිය. එතනි එහට රජරුවන්ට යන්ඩ පුළහංකමක් නෑ රජරු බුදුරජාණන් වහන්සට කතා කළා. ස්වාමීණි භාගිතුන් වහන්සේ විශාලාය නවතින්දනං එපා. භාගිතුන් වහසේ නැවස ආපහු අඩින්නතුරු බිම්බිසාරය. ගංීවරෙන් යන්නෙත් නෑගීවා එන කම්ම මං බලාගෙනඉන්නවා කියකෙන් ඉති භාගිත වහසේ සහිත නැව විශාලා මහනුවර පැත්ත යවරට ළඟා වුණා ලිච්චවි රජවරු රාජකී හරසරින් භාගිත වොහස පිළිගණ්ඩයි සූදාන ආසනින් රැගිටලා අපේ බුදුරජාණන් වහසේ විශාලාව පැත්ේ වූරට සිරිපාධාතුව තබනවාත් එක්කම හාත් පස දසත කල්ලුම කළු වලාකුළු නැගෙන්න්න පටන් ගත්තා ඒ කාල වර්ණ වලාකුළුවලින් ධාරානිපාත පොකුරු වෙහි වැක් කරන ගත්තා මුණටද පොකුරු වෙහි කියල කියන්නේ පොකුරු වෙහි කියල කියන්නේ ඒ වැස්සට තෙමෙන්ට කැමති අයි විතරක්ම දෙෙමෙන මන්නත් තරග වැස්ස වැටන තෙමෙන් ඩාකමැති කිසි කෙනෙක් තෙමෙන්නෑ. තෙමුණට කමක් නෑ කියල හිතෙනයි තෙමෙනවා. තෙමිල බෑ කියල හිතෙන කවුරුවත්ම තෙමෙන්නෑ. මේවර්තමයි පොකුරු වෙහි කියල කියන්නේ. පොකුරු වෙහි වහින්නේ මේ කාලි වහිනෑ පොකුරුවෙහි. පොකුරු වෙහි වහින්නේ මහාපුුණ්්‍යවන්තයන්ගේ පිනට. එනම් භාගිතු නොහස්සගේ පින් මහිමේ නිසයි. පොකරුව ඒවහින්නේ එති ඉස්සරලාම වැහැල විශාලාව හරහ ගලාගෙන ගියපු ජලකන්ද මිනිස්සුන්ගේ ධනිස් මට්ටමට දෙවැනි වරුසාාවෙන් ගලාගෙන ගියපු ජලකද මිනිස්සුන්ගේ කලව මට්ටමට තුන්ගනි වරුසාාවෙන් ගලාගෙන ගියපු ජලකද මිනිස්සුන්ගේ ඉන මට්ටමට මේ ආකාර තුනෙං විශාලා ව අහර හ වතුර ගලනකොට විශාලාවිති විච්ච මල කළ ඇට කෑලි මේ සේරම වතුරින් අරගෙනෙ හිල්ල ගඟට දෙමා. භාගිතන් වහන්සේ ඒ පැත්තට සිරිපාතියනකොටම විශාලාව පිරිසි දියරැයි රයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශාල දෙව් පිරිසක් සම ගැවිල්ල ඉන්නේ අහසේ ඉන්නවා ලිච්චවි රජවරු ුදුරජාණන්මහස ප්‍රාන පන්සීයක් මහරහතන් වහන්සේල පළමුෙන් තමන් හදලතියෙන පන්සල්ට වැඩළිවා එදා මහදන්දීල පහෝදා මහදන්දීල උපස්ථාන කළ භාගිතු වස එදා හවස්වයෙන කොට දෙවනි පන්සල්ට ළඟා වුණා ඒඇනේ දෙවනි යුදන ඉවර කළා පහුවදා භාගිතු වහ තුන්විෙන් යුදනත් පහු කලා. එස අල්ල නිමාකරගන කූටාගාර ශාලාවට වැඩියා එක දිව්‍ය විමානයක් වගේ සරසලයි තිබුුණ කූටාගාර ශාලාාවට වැඩපු අපේ භාගිතන් වහන්සේ පනවලා තිබ නාසන මස්තකේ වැඩහිටියා බුදුරජාණන් වහසේ වඩින මේ වෙලාවේ මහේෂාක්‍ය දෙවිවරු නිරන්තරයෙන් ආරක්ෂාවටත් වන්දනාවටත් මේ ගමන පටන්ගත්ත දවසීදලා භාගිතන් වහන්සේක වඩිනවා ඒ විතරක් නෙවෙයි ගංගාවය වඩින වෙලාව කම්බලස්ස තරාද නාගපිරිස භාගිතන් වහන්සේට පුදුමාකාර උපකාරයක් කළා. ඒ අයට පිං රැස් කරගන්ට. විශේෂයෙන් රතන සූත්‍ර දේශනාවළඟ නාගයෝ පිළිබඳව සාකච්ඡා කරන එක හරි වටිනවා. පද නාගයන් පිළිබඳව කරුණු. මෙතන සඳහන් වෙන නිසා නමුත් ඒ කාරණාටික පැහැදිලි කරන්න මේක කාලයේ නොවෙන නිසා තුන්ගෙන දේශනාවෙන් මෙ නාගෝ කවුද නාග පිරිස කියන්නේ කොහොම පිරිසක්ද නාග ලෝක අය කොයි වගේද කියන කරනුටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්වෙනවා එති බාගිත්තන් වහන්සේ ලිච්චෙවි රජවරුන්ගේ හරසරමැද්ද උණුසුම් පිළිගෑම් ගැනීමඇතු ඇපවපස්ථාන සත්කාර සංග්‍රහ පෙරටු කරගින් විශාලා මහනුරට දවස්තුනකින් වැඩමකොට වදාලා අපේ බුදුරජාණන් වහන්සේ විශාලාාවට වඩිනකොට මෙතෙක් විශාලාවෙ හිටපුූ අමනුෂ්‍යියෝ ඇඟ පොකුරු වැහි වහින වෙලාවෙත් බොහෝ අමනුෂ්‍යෝ විශලාවෙන් අයිංහුණ භගිතු වහස නගරේ දිහට වඩිින්ට වඩින්න අනුෂයන්ට තවත් ඉන්න බෑමකද දුරජණන් වහසේ එක් මහේසාකිර්දවුරුවෙනවා.ඒ නිසා අමනුෂයූ පලායනවා විශාලා මලකදක් නෑ හේදිලාගෙහි පිරිසිදයි. තැන් විශාලාය වෙතෙක් පැවතිච්ච දුර්ගන්ධය නෑ මළකඩන් ඉවත් එච්ච නිසා විශාලාව දැන් මනව පිරිසිද බීම. නමුත් තාමත් තැනතැන හැඟවුුණ බලගතු හමනුෂ්‍යයෝ ඉන්නෝ. කවුන් තවුම ගිහිල්ල නෑ. අපි බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩල. අග්‍ර උපස්ථාවයික ආනන්දයන් වහසට කතා කළා කතා කරලද සඳහන් කලා නන්ද පාත්‍රේගෙන්ට කියලා. බුදුරජාණන් වහසේගේ පාතරාද හතුුව ගෙන්න්නගෙන්. පාත්‍රයට පැන්පුරෝලා රථන සූත්‍රයේ දේශනා කරලා එ පැන් රතන සූතරයෙන් පිරිත් කරලා ආනන්ද හාමුරුවන්ට බාර කළා ආනන්ද මේ පැන් අරගෙන ගිහිල්ල විශාලාවේ පවුරු වලල තුනා අතර එහින්න කියලා ම මොකදද මේ පවුරු වල තුනක් ගැනකන්නේ මේ නගරයේ විශාලා මහ නුවර කියන කියන්නේ මේක තුන්වතාවක් ලොකු කෙරුවා මෙලිච්චවීන්ගේ වැඩිවීමත් එක්ක නුවර ඉඩ මදි නිසා තුන්වතාවක් ලොකු කිරුවා. අංෙ තුන්වතාවක් ලොකු කරනකොට මුලින්ව බැඳපු ප්‍රාකාරය තියෙනවා ඉස්සරලාම නගරේ හදනකොට බැඳපු ප්‍රකාරයේ. එතකොට ලොක කරනකොට ඒ ප්‍රාකාර ගාවිදලා ගෞ්වක් පමණතව ලොකු කළා එතොට එතනි ගහාට ප්‍රාකාරයක් බැන්ඳ. පස්සේකාලේ ඔය අතරත් පිරුන මිනිස්සුන්ගේ ඉඳ නැවතවතාවක් ඒ වගේම ගෞ්වක් පමණ ලොකු කළා එතොට ඒ බැඳපු තාපි තමයි අවසාන ප්‍රාකාරය දොඩ මේ ප්‍රාකාර තුනක්තිය පවුරු වල තුන අතර කෙළ සඳහන් කලළේ එකයි. මේ පිරිත්වැන් ඉහින්ද කියල දේශනා කළා ආනන්දෙන් වහන්සේ. ලිච්චවී රාජ කුමාරවරුත් එක්ක මේ පවුරු අලුරු අතර බඩිමි පිරිත් පැන් නිසා. සඳන් කළා යංකිංචි විත්තං පලවිනි ගාතාව යංකිංචි විත්තන් ඉදවාහු රංවා. සග්ගේ සුවායන් රතනම් පනීතා. මෙ පලවෙනි ගාථාවී. යන් කිංචි විත්තන් කියල කියනකොට ආනන්දහාමුදුරු පැන්්ටිකක් ආසට විසි කළා. මෙ පැන්ටික මෙතෙක් විශාලාවේ තවමත් සැඟවිලා ඉන්න සියලුම අමනුෂ්‍යයන්ගේ හිස මත වැැටුණ කෙළකිය. මෙ පැන්් ශරීරයේ දැවටෙනවත් එක්කම අමනුෂ්‍යන්ට නම් තවත් නැදිල ඉඳබ. ඉතුරු වෙලා අයින් අමුුශ්‍යයෝ මොන තරම් බයින් පැනල දීවද කියල සඳහන් කරනවා. වාසල් පවුරුවල දොරටු ඉඩ මදි වෙලා තිබුණා. ඒ නිසා පවුරුපා පදනම් බිඳගන දීව කියල කියන්නේ. පවුරු පෙරලගෙන දීව කියල කියෙන අමුශෂ. අයිනං හැඳින්න කවුරුවත්ම නෑ. යංකීංචි කියලා විතරයි. සූත්‍ර මොකට දදේශනා කළේ කියලා පළවිනි අනුශාසනනායද මතක් කළා රතන සූත්‍රය දේශනා කළේ අපට අනුන්ගෙන් ආරක්ෂාවීම සඳහා මේ රතන සූත්‍රයේ නිතර නිතර භාවිතා කරණයට අනුන්ගෙන් එළඹෙන පීඩාවන් බොහොම අවුම වෙනවා මංගල සූත්‍රයේ මොකට ද දේශනා කළේ මංගල සූත්‍රයේ දේශනා කළේ තමන්ගෙන් ආරක්‍ෂාවීම සඳහා උතුම් මංගල කාරණ තිස් අටක් පැහැදිලි කළාන්නේ තමන්ගෙන් ආරක්ෂාවෙන්ට ඇයි තමන්ගෙන් ආරක්ෂාවන්න කෙලකීව අපේ කෙලෙස් නිසා අපි නොකළ ඉුතු දේවල් හුඟක් කරන මංගල කාරණා කියර ැන මේ ලෝක තිනෙන උසස්ම කරුණු නමුත් මිනිසු උසස් කටයේතුවලද යෙදිලයින්නේ. මිනිස්ස වැඩිපුර යෙදිලයින්නේ පහත්ම කටයතුවල. නමුත් ඒ පහත් කටේතුවල ප්‍රතිඵලයමකක්ද සතරාපායි. එඩ පහත් කටයුතුවලට යෙදනි කොහොමද මගේම හිතී තියන වර්ද නිසා නනං තමන්ට තමන්ගෙන් ආරක්ෂා වීමූ දදිසා කරුණු කියල ති වා මංගල සත්‍රයේ. රතන සූත්‍ර දේශනාවෙන් භාගිතන් වහන්සය අපිට මඟ පෙන්ුවේ අනුංගින් එන උපද්‍රෝවලින් ආරක්ෂ වූ දෙසා රතන සූත්‍ර දෙඟි හිමනං අමනුස්යන්ට මුළලු සූත්‍රය ප්‍රදේශනා කළාද යංකංචි විතරයි උතුම් සූත්‍ර දේශනාවේ මේ වචන්න දෙකට මෙිච්චර බලයක් තියෙනවාවන මේ සූත්‍රයේ හරියට දරණ කෙනෙකුට මොන තරම් බලයක් තිය ද. ඒක ඊතැන්ඩොල මේ වචන දෙකට මෙච්චර බලයක් තියෙනවා නං. ශ්‍රද්ධාවෙන් සිල්මත පිහිටලා මේ සූත්‍රයේ සධ්්‍යායිනා කරනට කොයි තරං සුවයක් තිේද. ඇැබ ශ්‍රද්ධහාව ඕනේ සීලයක් තියෙන්ට ඕනේ. එතකොට තමයි බලය මනාව ලැබින්. එදොර එවන් වටිනා සූත්‍ර දේශනාවක් රතන සූත්‍රය කෙනෙකන්නේ අප මේ වෙනකොට ජීවිතයේ කීපාරක් රතන සූත්‍රයේ කියල ඇදද මේ වෙනකොට ජීවිතය කීපාරක් රතන සූත්‍රයේ පාඩන් කර ගණඩ උත් සහධරල තියනවද කියලා තියෙන බවනන් ඇත්ත නමුත් පාඩන් කර්ඩ උත් සහදරපුයිනම් හග හඩි දැනට වුනත් හිතල බලන්නකු තර්මශ්‍රවණය කරන ලක් වැසි ලොවේසි හැමකිෙනෙක්? මේ වෙන කොට වයිසකීජද කියලා හිතලා රතන සූත්‍රයේ කටපාඩන්ද කියලා බෞද්ධයෙක් වෙලා ඉපදිලා මෙැරෙල යනකොට තුන් සූත්‍රයේවත් පාඩන් නැතුවන මැරෙන් තුනුරුවන් වඳන පාටතුනේ තේරුමුවත් නොදැනන මැරෙන්න්නේ මගේ ජීවිතයට මම තරන් අපරාධ කරපු අවාසනාවන් තෙක් තවකුොහිෙද. ග පින්නතුනි ඉතාම කලාතුරකින් ලැබෙන දුර්ලබම ජීවිතයක්න එක වටිනාකම සියක් දහස් ගුණයෙන් දෙගුණ තෙගුණ වෙලා තියෙන්නේ බුද්ධාන්තරයක් තුළ ලැබුණ නිසා අන්සිියලු දේවල් පසෙ කළ මේ ජීවිතයෙන් බුද්ධාන්තරයෙන් පලනලා ගන්නයිඉතිෙන් එකට වහහා උනන්දෙන්ුව නෑ උත්සාහ කරුවනෑ වීරය වඩැන්ඩෝනෑ වීර්යවන්තයාටයි මේ ලෝකෙ කොහෙ ගැත් රැකවරණය කුසීතයායට එහම රැකවරණයක් න එසාට උත්සාහ කරමු ලැවිිච්ච ශ්‍රේෂ්ට මනුසු ජීවිතයට හොඳ සාධහරණයක් කරගන්න රතන සූත්‍රදේශනාව තුළින් එවන් ජීවිතවට හොඳ රැකවරණය හදාගට මේ උතුම් සූත්‍රදේශනා මනාවශ්‍රවණය කරලා දහම් කරනු ජීවිතය එත අරගෙන කටපාඩන් කරගෙන නතර නිතර සජ්‍යායිනා කරන්න එතිලින් බෙලොව පරලෝ දෙකම සෝපත් කර ගැනීමේ භාගිය අපිට ලැබෙනවා. රත්නත්‍ර ආශිරුවාදී මේ සම්බුද්ධ ශාසනයෙන් සතරාපායෙන් මිදිල සංසාරයෙන් එතර වෙනකා උපදින හැම භවයක්ම සම්මාධිට්ටික කරගෙන. අබුද්ධෝත් පාද කාලයෙ බදනත් නිර්මල තිසරණයේ එදාටත් අවබෝධ කරගෙන බොහෝ දෙනට සත්පුරුෂීෙන් වෙලා සතරාපායෙන් විඳන්න අන්‍යන් සතරාපායිෙන් මුද වඩත් අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ආකාරයෙන් සැප සහිතව නිවනින් සැනසෙන්ඩ මේ උතුම් බුද්ධාන්තරෙන් ප්‍රයෝජන ලබා ගන්ඩ ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවාකෙන අපි රතන සූත්‍ර දේශනාවෙන් සිදුකරන ලද දෙවැනි ධර්ම දේශනාවයි අපි නිමා කරන්නේ භාගිතන් වහන්සේ විශාලා මර මහනුවරට සම්ප්‍රාප්ත වෙන තැනට එෙනකං අපි අද දේශනාව කළා තුන්වෙනි දේශනාවෙන් එතනින් එහාට කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ උතුම් සූත්‍ර දේශනාවේ දෙවැනි ධර්ම දේශනාවට දායකත්වය දරමු ලබන්නේ ොල්ගහවෙල රෝහලපාරී අංක දහනමයෙන් ඒ නිවසේ පදිංචි වී සිටි හදිස්සයේ රෝගාතුරවී දෙදහස් විශ්සයේ දහවිනිමාස විසි අටවන දින අභාව ප්‍රාප්ත වූ කොළඹ මිනුම් දෙපාර්තමේන්තුවේ සිතියම් විද්‍යාතාක්ෂණ සැලසුම් ශිල්පී නිලදහරීු ලෙස සේවය කළ විශරාමික ඩ තිස්ස තම්මිටගම මහත්මාට අනුමෝදන් කිරීම සඳහා එතුමන්ගේ ධයප්‍රණීය බිරිඳවන විශ්්‍රාමික පාඨසාලා චාරීණී උදුලා කොඩිකාර මහත්මිය විසින් මේ උතුම් පින්කම සිදු කරන බව සෙහිපත් කරනවා එට අමතරව මහනුවර ගුරුදනයේ පදිංචිවී සිටි නුවර එලිය දිස්ත්‍රික්කය භාරව සේවී යෙදී සිටි නියෝජ්ජ පොලිස්පති ආයාස කරුණාරත්න මහත්මා, හදිස්සයේ රෝගාතුර වී දෙදස් විසි දෙකයේ දෙවනි මාසේ දා හතරවන දින අභවප්‍රාප්ත වූ නිසා එතුමන්ට පුුණ්‍යාණුමෝදනා කිරීම සඳහා එතුමන්ගේ ධයාබරණීය බිරිඳවන මංගලිකා කැකුලන්දර මහත්මිය සහ ඔහුගේ ධයාබරණීය දියණියන් වෙන හිරන්ඥ්‍යයා සහ සජින ය දරු දියනිවරුන් දෙපලද ධර්මදාන මේ පින්ක මට දායකත්වය ධරන බව හිපත් කරනවා මියගිය තිස්ස තම්විටගම මහත්මාගේ මව සහ සහෝදරට මේ පින් අනුමෝදන් වේවා. දැනට සුජීවත්ව සිටින උදුලා කොඩිකාර මහත්මියගේ මවටද දේර්ගාවිෂ ප්‍රාර්ථනා කරන අතර තවද උදලා කොඩිකාර මහත්මියගේ සහෝදරයා වනමට වසර තිස් තුනකට පෙර හදිස් සේමිය ගිය මොදිත කොඩිකාර තරුණ මහත්මාටද මේපින් අනුමෝදන්ගේවා ඩම් තිස්ස තම්මිටගම මහත්මා සහ ආයාස කරුණාරත්න මහත්මා ඇතුළු පවුලේමියගිය සියලුම සංසාරගත ඥාතිමිත්‍රාදීන්ට මේපින් අනුමෝදං වී චතුරාරි සත්‍යය ධර්මාව බෝධී සඳහා මම් පෙතිවර වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත්. මේ රැස්කරගත්ත උතුම් කුසල් අනුමෝදන් වේවා බෞද්ධයා මාධජා ලිය නිර්මාතරුවරව වැඩ සිටාපුවත් වී වදාල දරනාගම කුසල දම්ම නායක මාහිමි පාණන් වහන්සේටත්. වත්මන් අධ්‍යක්ෂ දුරන්දර බොරලන්දී වජිරඥාන නායක මහිමි පාණන් වහන්සේටත්. බෞද්ධයා මාධ්‍යයාලී කාර මණ්ඩලී සියලුම දෙනාටමත්. මේපින් අනුමෝදංවේවා රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා. අද දේශනාවට සහභාගි වූ සියළුම සැදැහැවත් පින්නතුන්ටත්. තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් නිිදුක් නිරෝගිභාවේ චිරීවනය සැලසේවා අපි හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපාාවෙන්. අමාමහන් නිවනිින් සැනසිෙන්ද ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාචබුම්මටහා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝදිෙත් වාචිරං රක්කංතුළු කසාාසනං දේවෝ වස්සතු කාලී නේ සස්්‍යිය සම්පත්ති හේතුච්ච පිතෝ භවතුළු කෝචේරාජා භවතු දම්මිකු